අද දිනෙත් අපි සම්බන්ධ කරගන්නවා මාතර දිස්ත්‍රික්කයේ හක්මන ආසනයේ සමගී ජන බලවේගයේ නායකතුමා සංවිධායකවරයා රංජිත් මොනසිංහ හිටපු මන්ත්‍රීතුමා දැන් ඇත්තටම ඔබේ නායකයාට ගල්ද මල්ද මේ ලැබෙන්නේ ඒක මං හිතන්නේ ගල් නෙවෙයි ඒක මල් වෙන්න ඕන මොකද අපි සාමාන්‍යයෙන් චරිතයකට ගහනවා නම් ගහන්නේ චරිතය මත වෙද්දි හරි මේ වෙනකොට සමග ජන බලවේගයේ නායකයා විදියට සමග ජන බලවේගයේ පක්ෂයේ විදියට සමග ජන බලවේගයේ දේශපාලන නායකත්වයේ ඉහළ නායකත්වය අද වෙනකොට රට තුල මතයක් හදාගෙන යන සමග ජන බලවේගයේ තමයි මේ රට කරවන්න පුළුවන් පක්ෂය කියන එක නායකයා සජිත් ප්‍රේමදාස කියන එක එහෙම වෙනකොට ඒක පේනකොට මිනිස්සු පොඩ්ඩක් ඒ කියන්නේ ප්‍රතිවාදීන් කලබල වෙලා තියෙන එච්චරයි ඒක තමයි සිද්ධිය මේ ප්‍රතිවාදීන්ගේ කලබල වීමට ඔබ රාජපක්ෂ කඳවුරත් එක්ක තියෙන තත්ත්වයත් එක්ක මේ කොහොමද මේක දකින්නේ මම කියන්නේ රාජපක්ෂ කඳවුර ඇතුළෙම තමයි අපිට ඉන්න සියලු ප්‍රතිවාදීන් ඉන්නේ ඒ කියන්නේ රාජපක්ෂ පෝට්ටුවට ඡන්දි දීපු අය පමණක් නෙමෙයි එතකොට මේ ප්‍රතිවාදීන් දැන් රාජපක්ෂලත් එක්ක අපි කොහොමද ඉතින් හැමදාමත් රාජපක්ෂලත් එක්ක හැපිච්ච මිනිස්සු ඉදිරියටත් මේ යන රටාවත් එක්ක අපිට රාජපක්ෂලත් එක්ක මම හිතන දිවිහිමියෙන් සටන් කරන්න වේවි මේ රට සහ රටවැසියා වෙනුවෙන් අපිට පේන තත්ත්වය එච්චර හොඳ නැහැ ඒ නිසා මං හිතනවා මේ රාජපක්ෂලත් පොඩි බීතිකාවක ඉන්නවා ඒගොල්ලන්ට රට කරන්න බැරි වෙනකොට සජිත් වගේ නායකයෙක් මතුවෙලා රට කරගෙන යයි කියලා විශේෂයෙන්ම ඔබ විශ්වාස කරන්නේ මේ විශ්වනි සංශෝධනයත් එක්ක ග්‍රාමීය මට්ටමේ මිනිසුන්ගේ මොකද්ද ඇති වෙච්ච වෙනස ග්‍රාමීය මට්ටමේ මිනිසුන්ට විශ්සෙයි කිව්වම ඕක මහා ලොකු කතන්දරයක් නෙවෙයි හැබැයි බුගත් බුද්ධිමත් මිනිස්සු පෙළ ගැහෙනකොට ග්‍රාමීය මිනිසුන්ට දැනෙනවා විශ්ස ඇතුලේ මහා බරපතල ව්‍යසනයක් බරපතල හානියක් තියෙනවා කියලා ග්‍රාමීය මිනිසුන්ට අද දැනෙලා තියෙනවා හැබැයි විශ්ස ගෙනාපු හැටි මොක සම්මත වෙලා ඒක සරීර පාර්ලිමේන්තුවට දාලා ෂණිකව මේ වුණා නම් ග්‍රාමීය මිනිහට ඒක දැනෙන්නේ නැහැ හැබැයි අද වෙනකොට ග්‍රාමීය මිනිහත් මේ විශ්ස කියන්නේ මොකද්ද කියලා කල්පනාවෙන් සෝදිසියෙන් ඉන්නවා මේ මේක ඇතුලේ මහා දැවැන්ත හානියක් රටවැසියාට තියෙනවා කියලා සාමාන්‍ය ජනතාව පවා අවබෝධ කරගෙන තියෙනවා ඔබ විශ්වාස කරනවාද දැනට සිටින ජනාධිපතිවරයාට බලය මදි මේක බලය වැඩි කරගෙන විශ්ව සංශෝධනයට පත් කරමින් යම් ආකාරයක බලාත්මකව ජනාධිපතිවරයෙක් වෙන්න ඕන කියලා ඔබ විශ්වාස කරනවා නෑ දැම්මයි මේ වෙනකොටත් මම හිතනවා ජනාධිපතිවරයාට අවශ්‍ය බලය राजपक्ष पौल हरह गुडने अद अगमेतुमा गया सहोदरिया तो अगमेतुमाट तीन बलतल जनाधिपुत्रुमाट गेक महालुक्तरियाँ अय्या मल्ली अत्र मारे खे भाई मेक दिन्नीकना मैत्रीपाल सिरिसेना रनिल विक्रम सिंह पक्षदेह दिन्नी अगमति सज्जाति पक्ष मैत्रीपाल सिरिसेना जनाधिपुत्रुमा श्रीलंका दास पक्ष दत्क मेघ तुलेकनी सह मंगित गोटाबे राजपक्षेट नवत्त मे विश्व संशोधने अल्लाट विशेष बल अवश्य नायक विशेष अभी दखनो ग्रामीय मट्टम जनाधिपतिवर बेहला जनता प्राश हंधुरगने उत्तर दिन क्रम भेद इवागेम विशेष अभी दख मेहत चक्रलेख संबंध अदहस विशेष तमुंगे वचने वचने मुखे श्री मुखे पीटवेनेक चक्रलेख बोट पत्न वाइकने कारणवतम समाज हेतुले कथा मे मेक इतने अभी दखदे तम राजनीदारी दड़ अपहसायक पत्ला जनता उसूल विसूल करण तत्ट पत्ना मेक रट बीरगा आगे एत जवनिका मेकद रटे नायक आवेदे तुमागे पिटवेन वचने चकले कीलवन ये नायक कुतन दीन कथा उतमाट भी पहली अलुतिया अब एक चकले एक भयानक ये तुम किंशी विलावक मुंटी को मरलदा गीला එතකොට ඒක චක්කලේකයක් වුණොත් ඉතින් අනිවාර්යයෙන් මේක මහා භයානක විශේෂණයක්. ඒක නිසා රටේ ජනාධිපතිවරයා විදියට මං හිතනවා එතුමා නිකම් බබ ඒ කියන්නේ එතුමා ওই තත්ත්වයට වැටෙයි කියලා අපි හිතුවේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මහින්ද රාජපක්ෂයට වඩා ඉහළින් ඉන්න උගත් බුද්ධිමත් රටට ආදරය කරන නායකයෙක් විදියට තමයි අපි දැක්කේ. හැබැයි එතුමාගේ හැසිරීම තුළ අපට එහෙම පේන්නේ අද දවසේ එතුමා ගමින් ගමට යනවා, ගෙයින් ගෙට යනවා, කන්තෝරු වලට යනවා, රාජ්‍ය ආයතන වලට යනවා. හැබැයි ගිහිල්ලා හැරිලා එතන එතන පොඩි සද්දයක් දාලා එනවා ඇවිල්ලා ඒ සද්දය දැම්මට එතන යන්නේ මේ රටාවම තමයි. ඒක වෙනස් වෙලා නැහැ රටා. මේ අවුරුද්දෙන් අවුරුද්දකට අධික කාලයක් ආණ්ඩුව කරා. මම කියන්නේ මෝ කරපු එක දෙයක් කියන්න. මොකද අලුතෙන් මේ ආණ්ඩුවක් ගත්තන් පස්සේ කරපු දෙයක් තියෙනවා. අපි අවුරුදු හතරමාරට මහා දෙවන්ත කාර්යභාරයක් කරානේ. ඉතින් මේ අවුරුදු හතරමාරට කරපු කාර්යභාරයත් එක මේ අවුරුද්දක් ගත වෙලා දැන් ඉවරයි. මොකද කරපු දේවල්? කරපු එක දෙයක් කියන්න කියන්නේ. අලුතෙන් කියලා. විශේෂයෙන් ඔබතුමාලා කොයි කාරණාවන් කිව්වත් हट नम लक्ष्य के चंदे लबादी लतीनो इतमाट इतमाट जन जनता वरमक लभिलतीनो मे दीवा करण
ඔබතුමාල ඇයි මේ විදියට මේ ජන ජන වරමට ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගහලා මේ විදියට විවේචනය කරන්නේ 69 ලක්ෂය ජනක්ෂය ඡන්ද දීපු ජනතාව 20 ගේන්නේ කියලා ඡන්ද දුන්නේ නැහැ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් රටට යම්සි යහපතක් වෙයි කියලා හිතාගෙන රට තිබුණු තත්ත්වෙන් වෙනස් වෙයි කියලා හිතාගෙන රට අලුත් මාවතකට යයි කියලා හිතාගෙන තමයි මේ රට වැසිය 69 ලක්ෂය ඡන්ද දුන්නේ හැබැයි 69 ලක්ෂය ඡන්ද දුන්නයි කියලා 69 ලක්ෂය ඡන්ද දුන්නේ 20 ගේන්න 20 සම්මත කරගන්න දුන්නා වගේ තමයි එතුමාලේ කතාව ඒක නිසා අද 69 ලක්ෂය අධික කලකිරීමක ඉන්න ඒ කියන්නේ අපිට Facebook එකට ගියත් අපට බලා ගන්න පුළුවන් එදා මේ රාජපක්ෂ පරපුරට තිබිච්ච ජන ප්‍රසාදය කොච්චර බින් පහලට වැටලාද කියලා විශේෂ මනිකාර්ණේ තමයි අතරම දැන් පරිසරයේ සම්බන්ධව අද වෙනකොට ඔබටත් පේනවා ඇති නේද නාදුකල වේල් එනකොට කොහොමද සිරිය කියලා ඉතින් මේ වගේ තත්ත්වයන් තියේදී විශේෂයෙන් රාජ්‍ය නිලධාරීන්ට මේව ප්‍රවසුවත් වැඩක් නැහැ පොලිසියට මේව ගැන දැනුම් දුන්නත් වැඩක් නැහැ මේ සියල්ල වුන් කියන්නේ දේශපාලන අධිකාරිය විදිහින් යටත් කරගෙන තියෙනවා ඉතින් ඔබතුමාලගේ කාලෙත් ඒවා යම් යම් ආකාරයේ සිදු වුණත් යම් සීග්‍රේන් සිදු වුණ නැති බවක් තමයි අපි දැක්කේ. ඇයි මේ වගේ කර්මයක් රටට දායාද වෙලා තියෙන්නේ අද වෙනකොට? අපිට තියෙන අද තියෙන දැවැන්තම ප්‍රශ්නේ තමයි මේ රට ඇත්තරම මේ සතා සිව්පාව ගහකොළ තමයි මේ රටේ තියෙන අපිට තියෙන දැවැන්තම සම්පත. විශේෂයෙන්ම පරිසරය, සබාදහම, ඒ වගේම කැලෑවල් අද වෙනකොට මම හිතනවා පරිසරයට කරන හානිය මේ කෙටි කාලයක් තුල මාස 6ක් වගේ කෙටි කාලයක් තුල ලංකාවේ දකුණු කොණින් පටන් ගත්තා උතුරු කොණට යනකම් නැගෙනහිර බස්නාහිර හැම තැනකම දැවැන්ත වන විනාශයක් වෙනවා. ඒ වගේම දැවැන්ත පරිසර හානියක් වෙනවා. හැබැයි මේ ආණ්ඩුව පටන් ගනිද්දි ටොපිකොලේ පවා අහුලන ටොපිකොලේ පවා අවුල්ලා ඉනිහින් දාන චිත්‍ර අඳින අපූර්ව සුන්දර නිකන් මහා මවාපාපු මේ ආණ්ඩුවක් තමයි පටන් ගත්තේ. අද වෙනකොට ඒක කන පිට ගහලා තියෙන්නේ. අද චිත්‍ර අඳින්න වෙලා තියෙන්නේ කැලෑ කපන එක. බොහොම කනගාටුයි කියන්නේ. විශේෂම ඔය කෙතරම් දේවල් තිබුණත් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පෙරේදා දිනේදී නිකුත් කරන මාධ්‍ය නිවේදනයක් මේවා අසත්‍ය පතුරන අයට විරුද්ධව නීතිමය කටයුතු කරනවායි කියලා. එක්තරා ආකාරයකින් ජනමාධ්‍යයට යම් ආකාරයේ තර්ජනාත්මක දෙයක් නේද මේ අවස්ථාවේ කහ ලයිට් එක දැනට පත්තු කළා තියෙනව නේද? අනිවාර්යෙන්ම. මුතුමා දකින්න ඇති ගස් කපලා මහා අකර සිය ගානක් වීඩියෝ කරලා පෙන්නනවා මේ කපලයි කියලා. ලොරියොල ලී පටවන් යනව පෙන්නනවා. මහා මේ කැලෑවල් පස් ගොඩවල් බවට පත් වෙලා තියෙනවා. ඒවා ටී වීඩියෝ වලින් දකිනවා. හැබැයි කියන ගස් කපන්නේ නැතිලු. එතකොට මාධ්‍යට තර්ජනය කරනවා මේවා බුරු දාන්න එපා කියලා. හැබැයි මං හිතනවා මේවා වැඩි කාලයක් යන්න බෑ. මේ යන රටාවට ගියොත් මාධ්‍ය විතර නෙමෙයි සමස්ත ජනතාව මහපාරට බහිවි. මේවට විරුද්ධව අනිකාරණේ තමයි ඔබතුමාලා ප්‍රධාන විපක්ෂයේ විදියට මේ වගේ දැන් මාතර දිස්ත්‍රික්කයේ කිරලකැලේ ආශ්‍රිතව ජෛව පරිසරයට විශාල බලපෑමක් එල්ල කරමින් දවැන්ත ගොඩකිරීම ප්‍රමාණයක් සිදු කරමින් අද වෙනකොට පවතිනවා මහා දවල් ගෙනල්ලා පස් ගෙනල්ලා ඔක්කොම ඒ ප්‍රදේශ යට කරනවා. ඉතින් ඔබතුමාලා විපක්ෂයේ විදියට ඇයි මේ තරම් නිහඬ වෙලා නිදියගෙන ඉන්නේ? මම කියන්නේ කිරලකැලේ කියන්නේ වෙනමම ජෛව පරිසර පද්ධතියක්. ඒක මේ කියන්නේ මේ 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 තික්කලාපිය වනාන්තර වලට වැටෙන්නේ නැහැ. අපූර්ව අමුතුම සුන්දරත්වයෙන් යුතු විශේෂිත කුරුළු විශේෂ විශේෂින් කියන්නේ උරංග විශේෂ ඉන්න විශේෂිත තැනක්. ඒ වගේම විශේෂිත සාකතින තැනක්. හැබැයි මේක අපි අවුරුදු 4000 තුල ඔබතුමාලා දකින්නේ නැති අපි එහෙම ගොඩ කරන්න ගියේ නැහැ. අපිව විනාශ කරන්න ගියේ නැහැ. හැබැයි අද වෙනකොට කිරල කැලේ කිවන් පස්සේ මාතර අපි ඊටම ආදරය කරන කියන්නේ අපිට අපි යනකොට අපූර්ව අමුතු සුන්දරත්වයක් දකින ප්‍රදේශයක්. මේක මම හිතනවා මේ යන විදියට ගියොත් මම හිතන මේකත් ගොඩනැගිලි බවට පත් වේවි කියලා. ඒක ඉතාම භයානකයි. මාතර මිනිස්සුන්ට නැගිටින්න කියලා කියනවා මේ වට ඉරුද්දෝ. අපි ඕන වෙලාවක සූදානම් ඒගොල්ලොත් එක්ක නැගිටින්. අපි දකිනවා ලංකාවේ දේශපාලනයේ අවුරුදු 72කට වැඩි කාලයක් මේ පක්ෂ දෙක තමයි අරගෙන තියෙන්නේ. අදටත් ඔබේලායි නායකයෝ විරුද්ධ පක්ෂයේ නායකයෝ හැම දිනම ගිහිල්ලා දුප්පත් ගෙවල් වලට ගිහිල්ලා දුප්පතුන් චූන් කරමින් ඡන්ද ගන්න ව්‍යාපාර බවට පත් වෙලා තියෙන. ඔබතුමාලට ලැජ්ජ නැද්ද ආයි නැවත දුප්පත් ගෙදරකට ගිහිල්ලා වතුර ටිකක් ඉල්ලගෙන බීලා නිකන් බොරුවට චූන් කරන එක ඔබතුමාලට ඇත්තටම සදාචාරාත්මක අයිතියක් තියද? අවංකවම ඒක ගෝඨාභය රාජපක්ෂගේ පක්ෂේ නෙවෙයි. එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහගේ නෙවෙයි, ජසීත් ප්‍රේමදාසගේ නෙවෙයි. අපි අවුරුදු 50කට අධික කාලයක් තිස්සේ අපි කරලා තියෙන බොරුව. හරි. අපි ගිහිල්ලා ගෙවල් වලට ගිහිල්ලා ඇතුළට ගොඩලා මැටි ගෙදරට ගිහිල්ලා මැටි කෝප්පෙන් වතුර බීලා මේකේ හදනවයි කියලා එනෝ. මහින්ද රාජපක්ෂ මහත්තයා අවුරුදු දැන් ගාණක් කරා රට. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය කරා.
राजपक्षवरुण अभी अरगिन अवृद्ध हतर हमारा ईट पास आय राजपक्षवर एक अलती है हरिट अलुत राजपक्ष दकी मेक मेते तुम्हारा गन्नकम एक्सजाति पक्षे पालने करावे मेरा मे दुपचक मेतीलती है एक्सजाति पक्षे दीट ने मेक मेक अवृद्ध हतर हमारे अभी कलती है अब हय अवृद्ध विशिपा तिहकलती है राजपक्षवर एम चंद्रिका भंडार ये विनकोट मे 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 रटायतुले मेक तिबुना मेटिग वाल अद मगे आसने की जत्ती नोद पोल तुगे वाल की जत्ती नोद दुपद मिनस को नोद है भाई एवट उत्तर दिन मे आंडू आयन मत की अपीटम प्रश्न अयो उबाल मे बल मे विशदीयोदा अपी क्यू मेकट हरियन नायक मे दुपत्म तुरंकरण हरियाणा एकम नायक सजित प्रेम दास भीम इन महापोलवे इन दुपत् दुख वेदना कंदु धन नायक ये सजित प्रेम दास अभी दी मैथ इतिहास दखीन नायक इतम प्रायोग नायक इतमट ऐ थिंक अत्र इतमट बल हमुना मंगित शपविंदना कोहमुण दुखिंदी मिनी शपविंदन तंट गिने अने कारण मेवन मे आंड बलट पत्म वेन विशाल वश मातर हम लंकापुरा संगरत्न भूम आशीर्वाद करला पिरी नूल बेदला पिरीलावागे मितामत्म हुदीन व्यात्मक कदला रटट महादर्शन क्रीला मे हेम कट्टीम अद कुहेद मे इन एतरम अद कोये हा मुद्रो मंगे चांद दवस खलीन दवासे पंसलट उकम दायकोगे नोटा भी राजपक्ष महत्व चांद दिल्ली की हुआ ईट पास मे मे दूषित पालने विनस्कर नोने की हुआ अद हा मुद्रोन्म की मे विस्तारिया कीला ये हा मुद्रोम कया गापु इक हा मुद्रो नम को महापारट बही नम को वेदिका नगि नम मंगल समरमेतम पोड़ी प्रकाश एकरा मे एक अलग रट वटे महा दवंत शासन महा कलकील कैगहा हा मुद्रोर अद संघरत्न पवन मे रटट सतासी उपाट गाहटकोलट मे विन हानिया को हा मुद्रो ने हा मुद्रो टापी इसहट इन नायक हा मुद्रो हिटिया गुड़ा वेदिकावल नगल राजपक्षर बलट पत्कर हा मुद्रो टापी दंग इसहट इन मे 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 व्यसन टेरे हिव एक हा मुद्रो हसला विन्नोण एक विन्नी विशेष मैं स्वामीन स्वामीन वहांसेमण विविध आगमिक नायक अंत तीन ओमनाव तमुंगे फटु परमार्थ नेत्तं मे समस्त जनतावगे अभिलाषन दिनागनीम दिने प्रश्न आगे उतमाट तेरुंगान मंकी उतमा तेरुंगान अभी हेमोम तेरुंगान कारण तमाइ ऐके खले अभी कपोन को अभी गह कपुआम एक वनांतरे क्यपुआवेनो वनांतरे क्यपुआम मे आंडुंग वनांतरे क्यपुआ एक गह क्यपुआवगेनो इतोट ऐ हेम दकिन्े मेके वौज्जलिक वर प्रसाद तुटुपंडूर ऐके यहाँ वाहन सुखभोगी जीवित अपेक्षा कर स्वामी वहांसे लमणक निवट लोल कमती वियात्मगे अरे मे नो हेमोम मंगितेनो यानी कडे यानी तमंगे सुख विरोनी सद एक मेकिन मेहम उत्तर मे रट बेर कुमार इन्नवाद कनगाटू की दंग मे अन रटावत्ते मे अन रटावत्ते अपट हेम पेन ने ऐ थिंक इन्े सजित प्रेमदास सजित प्रेमदास मे अट तमाइ मे मे हेकिन तीयन इन रटवेसी अवबोध करगत्तो आय मे रट गुडन गोणी की अवबोध करगत्तो मंगितनवा ईलंग दिदास विशुपहे अपट पुलवांग वे आय नव मोहन रोकिंग रट हदन तनक अपट जनतावट हुद यहापत जीवित गत कर ये मे दाखिल रणिल विक्रम सिंह महात्म्यमेवन निहंड निशल प्रतिपत्ति अनुगमनीकरागे हिटपु जनाधिपति मैत्रीपाल सिरिसेन महात्म्या मोहम निहंड प्रतिपत्ति अनुगमनीकरा कथावक्तो नेद गैंबूर मुहूदे मे निहंड तावे यम सुनामियकटतवणी मग्दमे वेन्नी सामान्य निशल जलय गेंबूर वेडी की कथा सब दत्त एक जल निशलना गेंबूर वेडी हे भाई तीन रणिल विक्रम सिंह महत्या मैत्रीपाल सेन मेतम निहंड मैं तुम वायस निहंड वेला निहंड जलय भयानक गेंबूर हेम महालुक तंदर दंग हेम म पट पेन मैत्रीपाल सिरिसेन जनाधिपत मागे पिहा तटू काड़ला निकंग निकंग दालतीनवा रणिल विक्रम सिंह महात्म्या तमंगे वटे टपू ऐके राजपक्षलट गति राजपक्षलट डील दागेन पू कोट सत्ते कोटस निशा रणिल विक्रम सिंह महत्ता तटू गेलवी बहुम तेमपत्व इन एचर एम तू भयानक तत्व याकने विशेष एक्सा जाति पक्ष नियोज्य नायक लभन
නායකත්වයේ ගැන ඔබ මොකද හිතන්නේ මීට දවස් කිහිපයකට කලින් මාතර ප්‍රදේශයට එතුමා පැමිණියා ඉතින් ඔබතුමාලා කොයි විදියටද එතුමාට පුළුවන් ද එක්සත් ජාතික පක්ෂය ගොඩනගන්න අර රුවන් විජේවර්ධන කියන්නේ මම හිතන්නේ හොඳ පරපුරක ඒ වගේම පිරිසිදු දේශපාලන චරිතයක් රුවන් විජේවර්ධන කියන්නේ කියන්නේ කිලුටු දේශපාලන චරිතයක් නෙමෙයි හැබැයි මම හිතන රුවන් විජේවර්ධන කියන්නේ ටිකක් අඩුවෙන් අවදියෙන් ඉන්න දේශපාලන නායකයෙක් මම හිතන්නේ එතුමා වගේ කෙනෙක් උදෙන් නැගිටින්න රැවෙලා බුදිය ගන්න කෙනෙක් තමයි මේ රටට අවශ්‍ය වෙන්නේ මම හිතනවා එහෙම අපි දකින්නේ නැහැ රුවන් විජේවර්ධන උදේට දැක්කත් දකින්නේ 9ට විතර 9න් පස්සේ තමයි අපි එළියේ දකින්නේ රෑ දැක්කත් වේලාසනින් දකිනවා එහෙම දකින්නේ නැහැ හැබැයි වෙන දේශපාලන ඒ කියන්නේ සක්‍රීය දේශපාලන නායකයෙක් නම් අපි විතර දකින නිකම් හැම වෙලෙම සක්‍රීය චරිතයක් වෙන්න ඕනේ ඉතින් රුවන් විජේවර්ධන හොඳ දේශපාලන චරිතයක් හොඳ ප්‍රවේශයක් ඒ ප්‍රවේශය හරහා අපි විශ්වාස කරනවා මේ ප්‍රවේශය හරහා එතුමල්ලයි කණ්ඩායම සමගි ජන බලවේගයත් එක්ක එකතු වෙලා මේ රාජපක්ෂ පාලනය අයින් කළා දාන්න මේ දෙවන්ත හයියක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. හැබැයි රුවන් විජේවර්ධන කියන්නේ කිලුට දේශපාලන චරිතයක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂයේ නව මාවතකට ගෙනියන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒ කියන්නේ ඔබතුමාලා ආයි නැවත දීඝ කන්න සූදානම්ද? රුවන් විජේවර්ධනලා වගේ පිරිසිදු දේශපාලන චරිත ටික අපිත් එක්ක එකතු වෙනවා නම් සමගි ජන බලවේගයත් එක්ක එකතු වෙනවා නම් ඒ කියන්නේ මගේ පෞද්ගලික මතය මේක නායකයන් මතේ මොකද්ද මන් දන්නේ නැහැ මං හිතනවා මේ දීගේ කාය කන්න ඕනේ කියලා ඒ කියන්නේ පිරිසුදු අය දැන් වජිරබේ වර්ධනලා රවි කරුණානායකලා නෙමෙයි රුවන් විජේවර්ධනලා වගේ එහෙම කණ්ඩායමක් ඉන්නවා මේකට ගන්න ඕන අය ඒගොල්ලෝ ආවොත් අපි හිතන හොඳයි කියලා විශේෂයෙන්ම ඔබ කියන්නේ එතකොට දැන් ඔහුන් නරගත්තට පස්සේ එක්සත් ජාතික පක්ෂයට සහ ඒ ගමනට මොකද වෙන්නේ මෙහෙමයි එක්සත් ජාතික ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙච්ච දේම තමයි අද එක්සත් ජාතික පක්ෂයට වෙලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය දැන් දිය වෙමින් යනවා හැබැයි නැවත ප්‍රකෘති තත්ත්වයට ගන්න පුළුවන් ඒගොල්ලෝ යම්සි අවබෝධයකින් කටයුතු කරලා දැන් මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයට සමගි ජන බලවේගයට එක්සත් ජාතික පක්ෂය කතා කරනවා නම් සමගි ජන බලවේගයට එන්න කියලා එක්සත් ජාතික පක්ෂයත් එක්ක අත්වල බැනගන්න ඒක නොවෙන දෙයක්නේ ඒක නිසා එක්සත් ජාතික පක්ෂය දැනගන්න ඕන සමගි ජන බලවේගයත් එක්ක එකතු වෙන්න එහෙම එහෙම වුණොත් මම හිතනවා ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි කියලා ඒ කියන්නේ ඔබ කියන ওই දූෂණ චෝදනා ඔබලට අකමැති චරිත ආවොත් අපි බහලා යනවා කෙලින්ම අපි අයලා රාජපක්ෂලට එරෙහිවත් අපි ප්‍රසිද්ධියේ සටන් කරන මිනිස්සු අපි බය බය මිනිස්සු නෙවෙයි අපි පක්ෂයේ ඇතුළේ ඉඳගෙන දූෂිත චරිත අපි වාඩි වෙනකොටම අපි නැකිලා එළියට බහිනවා අපි ඒ ගඳ ගහන මිනිස්සුත් එක්ක අපි ඉන්න කොහොමම කැමති නැහැ ඒ චරිතත් එක්ක අපි හැමදාම එදත් පක්ෂයේ ඇතුළේ ඉඳගෙන සටන් කරා ඒ නිසා අපට වරදාන වරප්‍රසාද අහිමි තිබිච්චා තිබිච්ච දේවලුත් නැති වුණා ඉස්සරහටත් ওই දූෂිත චරිත වාඩි අපේ ඉස්සරහා පුටුවක වාඩි නැටි අපි බහලා යනවා ඒක තමයි අපි කරන්නේ जाति पक्षे जाति मटम संविधान क्रीमट मतर दिशे हिटपु यमतिवरे सागर रत्नायक महात्मेट भारतीरती विश्वासक नवत मे अलिया नगिट्ट पुलवांगतुमा थिंग विश्वकर्म इक्मे हबे युमा नरक देशपालन चरित अग्निमे युमा हुद देशपालन चरित युमा अभी दक्का मे पक्ष देखे इकतुकन युमा पालम विदीट हिटी हम विलाय मे उत्साह गते එතුමාට අවසානයේ රනිල් වික්‍රමසිංහ නායකතුමත් එක්ක තියෙන එතුමගෙත පෞද්ගලික හිතවත්කම සහ ඒ කියන්නේ පවුලේ බැඳියාවත් එක්ක එතුමට බැරි වුණා රනිල් වික්‍රමසිංහ මහත්තයෙන් ගැලවෙන්න. නැත්තම් මේ එතුමා හොඳ නායකයෙක්. එතුමට මෙතෙන්දී මම හිතනවා එතුමා එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන ගමන්ම එතුමගේ කාර්යභාරයක් විය යුතුයි සමගි ජන බලවේගයට සමගි ජන බලවේගයත් එක්ක බද්ධ වීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු කරන්න මම විශ්වාස කරනවා එතුමා එදත් ඒ කාර්යභාරය කරා අදත් ඒ කාර්යභාරය කරයි සමහර වෙලාවට ඉදිරියේදී එතුමා මේ පක්ෂ සංවිධාන කටයුතුත් එක්ක සමගි ජන බලවේගයට මහ දෙවන්ත හයියක් දෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ කියන්නේ සාගර ඇමතිවරයා නැවත සදිස් සමග එකතු වුණොත් බාර ගන්නවයි කියන එකද මේ කියන්නේ? අනිවාර්යයෙන්ම. සාගල වගේ සාගලට බොහෝ අය බනිනවා ඇති. හැබැයි මම කවදාවත් සාගලට බනින මිනිහෙක් නෙවෙයි. මොකද මම එතුමා පෞද්ගලිකව දන්න හොඳ පෞරුෂයක් තියෙන, හොඳ වැඩපිළිවෙලක් තියෙන, හොඳ දේශපාලන චරිතයක්. ඒක නිසා සාගල රත්නායක කියන චරිතයට කිසි වෙලාවක අපේ කටවල් වලින් මඩපාරක් ගහන්න ලේසි වෙන්නේ නැහැ මොකද ඒක සාධාරණ නැහැ. එතුමාට තියෙනව නේද චෝදනා විශේෂම නීතිය හා සාමයේ ඇමතිවරයාගේ කාලේ තමුන්ගේ නිවසේ දෙනියාගේ නිවසේ හංගගෙන හිටපු එක්තරා රාජපක්ෂ කඳවුරේ නිලධාරියෙක් සම්බන්ධව චෝදනා තියෙනවා. ඒ වගේම අපි දකින පොලිස්පතිවරයා එක්තරා රැස්වීමකදී කතා කරනකොට යස් සර් නිලමෙතුමා සර් ඒ ඒවා සම්බන්ධව චෝදනා තියෙනවා. ඉතින් එහෙම තියෙද්දි ඔබතුමාට ඔය විදිහේ කටක් කරලා කියන්න පුළුවන්ද රාජපක්ෂ කඳවුරේ ආරක්ෂකයා බවට පත්ුනේද සාගර රත්නායක මහත්මයා බවට තමයි දේශපාලන විචාරකව දක්වන්නේ. එහෙම තියෙද්දි ඔබතුමාට රෙදි ඇඳගෙන මෙහෙම කතා කළ හැකිද? නෑ රාජපක්ෂ මම මටත් ඔය කටකතාවක් තියෙනවා. සාමාන්‍යයෙන් කටකතාවක් සාමාන්‍යයෙන් සිය වාරයක් කියනකොට ඒක ඇත්තක් වෙනවා. මොකද
කවුරුවත් රාජපක්ෂ පවුලේ කෙනෙක් ඉන්නෝ දැකලා එහෙම ඔප්පු කළා නැහැ කොහොම හරි ඒ ඉන්නවා කියලා මමත් 100%ක් විශ්වාස කරන්නේ නැහැ එතන හිටිය කියලා නැතේ කියලා හැබැයි එතුමා හිටියනගේ පෞද්ගලික හිතවත්කමකට එහෙම තියාගත්තන එක වැරදි හැබැයි ඉතින් මම දකින්නේ නැහැ ඒ ඒ ප්‍රශ්නයයි මේකයි ගලපන්න එපා හැබැයි අර පූජ්‍ය දසුන්දර මෙතුමාගේ ඔව් සර් හරි සර් ඒක ඇවිල්ලා ඒ කියන්නේ පොලිස් පතිවරයෙක්ගේ කොන්ද නැතිකම ඒක ඇවිල්ලා රාජ සාගල රත්නායකගේ පෞරුෂය නෙවෙයි සාගල රත්නායක මෙතුමාගේ පෞරුෂය නෙවෙයි පොලිස් පතිගේ පෞරුෂය නැතිකම තමයි එතන අපි දැකේ පොලිස් පතිවරයෙක් වුණාම මේ ඔව් සර් හරි සර් හැම එකටම හරි සර් කියන එකෙක් වෙන්න බෑ ඒක කොන්ද පණ තියෙන මිනිහ පොලිස් පති වෙන්න ඕනේ ඒක නිසා පොලිස් පතිවරයාගේ දුර්වලතාවයක් ඒක විශේෂයෙන්ම 2015 දී ජනතා වරම දුන්නේ මේ දූෂිත ආණ්ඩුවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළා මේකට සාධාරණත්වයක් ගේන්න කියලා. එවකට හිටියේ ඔබ කියන නීතිය හා සාමයේ ඇමතිවරයා. ඉතින් එතුමාගෙන් මේ වැඩි වුණාද විශේෂයෙන්ම අධිකරණ ඇමතිවරයාගෙන් මේ දේ වුණාද ඔබතුමාලා නැවත ගේන්න හදන්නේ මේ රට නැවත අභාග්‍ය සම්පන්න ලෝකයට නේද නැවත මේ එතුමා හිටියේ රනිල් වික්‍රමසිංහ නායකතුමාගේ යටතේනේ. එතකොට රනිල් වික්‍රමසිංහ නායකතුමායි කියන්නේ හරියට නිකන් පවුලේ සමාජිකයෙක් වගේ නායකයෙක් කියනකොට පවුලේ සමාජිකයෙක් කියනකොට සහෝදරකමට ඥාතිකමට ඥාතිකමට හිතවත්කමට සමහර වෙලාවට නම්බිශීලී වෙන්න ඇති. හැබැයි මේ මෙතෙන්දි සජිත් ප්‍රේමදාස මෙතුමත් එක්ක ඉන්නවා කියන්නේ ඒක පවුලේ ඥාතිකමක් නෙවෙයි දේශපාලන බැඳියාවක් තියෙන්නේ. ඒක නිසා නායකට අවනත වෙන්න වෙයි. එදා සමහර වෙලාවට සාගල රත්නායකගේ හෘද සාක්ෂිය නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ රනිල් වික්‍රමසිංහ නායකතුමාගේ ඉල්ලීම වෙන්නේ නැත්තේ. ඒ කියන්නේ හෘද සාක්ෂියක් නැති මිනිසුන්ට ඔබතුමා නෑ එහෙම නෑ ඒ සමහර වෙලාවට ඔබතුමාගේ ගාන ප්‍රශ්නත් එක්ක සමහර වෙලාවට අපිට උනත් සිද්ධ වෙනවා අපේ පවුලේ අපේ තාත්තා කියනවා නම් යමක් ඒක හරිද වැරදිද කියලා සමහර වෙලාවට තාත්තා වෙනුවෙන් යමක් කරන්න ඕනාම වැරදි උනත් ඒකට නම්බිශීල වෙන්න ඕන තාත්තා වෙනුවෙන් අන්න එහෙම සිද්ධියක් එතන වෙන්නේ නැත්තේ ඒක නිසා ඒක සාගල රත්නායකගේ හැම සිද්ධියම එහෙමලා නැහැ නේ ඒක සිද්ධියක් කර එකම සිද්ධියයි වෙලා තියෙන ඔය කියන සිද්ධිය පමණයි අනිත් හැම සියලු සිද්ධි ගත්තන් පස්සේ සාගල රත්නායක එහෙම දූෂිතයේ කොරෙක් වංචාකාරයෙක් නෙවෙයි ඒක නිසා මම සාගල රත්නායක කියන චරිතය කොයි වෙලාවකවත් තැළුවට ලක් කරන්න කැමති නැහැ විශේෂයෙන්ම අපි දකිනවා ජනතා වරම ඔබ කියන මේ පෞද්ගලික න්‍යාය පත්‍රයට වැඩිය මිනිස්සුයි ඔබතුමාලට ඡන්දෙ දෙන්නේ ඔබතුමාලගේ පෞද්ගලික කෝන්තර කරන්න නෙමෙයි මිනිස්සු 2015 ඡන්දෙ දුන්නේ. ඉතින් එහෙම තියෙද්දී ඔබතුමාලට අදාළ වෙන්නේ මිනිස්සු නොවේ කියන එක නේද මෙතන ඔබතුමාගේ කතාව ඇතුලේ පැහැදිලි වෙන්නේ. මේක තමයි අපේ රටේ ඇත්තම තත්ත්වය කියලා අපිට පැහැදිලි වෙන්නේ. මොන්න යම් කෝල් එකක් දුන්නොත් ලේ ඥාතිකමක් තිබ්බොත් ආ එතකොට බේර ගන්නවා. මේ එකම ඩීල් කාර්යෝ ටික ඔක්කොම ඔබතුමාලත් එක්ක ඉන්නව නේද? නැහැ නැහැ ඔබතුමා කියන දේ වැරදි. මම කියන්නේ යව කරුණු යම්සේ සිද්ධීන් 999ක් අපි හරියට කළා. එක සිද්ධියක් අපි අතින් වැරදීම වැරදි අතට සිද්ධ වුණොත් අර 999 මේට කරන්න බෑ. ඒක නිසා මම කියන්නේ මේ ඔය සාගල රත්නායක මෙතුමාගේ ඔය රාජපක්ෂ පරපුරේ එක පුජ්‍යලේ කංගම් හිටියයි කියන කාරණාව මම අරගෙන මේ සමස්ත රාජ සාගල රත්නායකගේ චරිතය විනාශ කරන්න බෑ. ඒකට මම කොහොමවත් නිකං නැහැ. එතුමා කරපු කාර්යභාරය වලින් පස්සේ මාතර දිස්ත්‍රික්කයේ අද එතුමා UNP එකේ මන්ත්‍රීවරයෙක් වුණාට කෝ කවුද මංගල සමරේරයි සාගල රත්නායක කරපු වැඩනේ මේ මාතර තියෙන්නේ. කරපු වැඩ මේ පොට්ටු එක එමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් කරපු වැඩ වෙන්න. ඒක නිසා මේ එහෙමම එකම එක සිද්ධියක් නිසා සිද්ධි 1000ක් යටපත් කරන්න එපා. විශේෂයෙන්ම ඔබතුමාට පිටිපස්සෙන් තියෙන තාප්පයක් වගේ කණ්ඩිය අපි දැන් ඔබතුමා එතනින් එලියට ගන්න ඔබතුමාට දැන් සතුටුද මට ඒක අවබෝධුන්නේ නැහැ තාප්පයක් වගේ කණ්ඩියක් කියන්නේ අපිට සතුටුයි ඇත්තම දැන් ඇත්තම දැන් මේ යන රටාවත් එක්ක අපි දැන් ඉල්ලුවේ ජනතාව ඉල්ලු දෙන්නේ මේ ලැබිලා තියෙන ජනතාවට හරිය පොල් දැන් පොල් ගෙඩිය රවුම් පොල් ගෙඩිය හරිද මැනලා ගන්න වෙලා තියෙන්නේ ඉස්සරහට පතෝල කල්ලට ගෙනියන්න ඕන ලොකු දිග ටේප් එකක් හරිය ඉඩ මෙදිම පතෝල කල්ල මැනලා දේවි මිරිස් කරලා මැනලා දේවි ඉතින් දැන් සතුටුයි දැන් අපිට සතුටුයි අපි කිව්වා මේ ඔන්න මේ වෙන්නේ මේක අපි පෙන්නුවා ඉස්සරහට වෙන්නේ මේක දැන් මිනිස්සු ඒක තේරුම් ගත්තේ නැහැ 69 ලක්ෂයක් දුන්නා දීලා ගොඩ දාගත්තා දැන් ඉතින් කාපල්ලක පොලුච් කනවා හරි ෂෝක් දැක්